පසුගිය දිනවල පැවති ඉන්ධන අර්බුදයේ හේතුවෙන් නොරච්චෝලේ බලාගාරයේ එක් ජන නියන්ත්‍රයක් අක්‍රිය වුණා. ඒ හේතුවෙන් මෙගවොට් 300ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී තිබුණා. නොරච්චෝලේ ලක්විජේ බලාගාරයේ අක්‍රියව පැවති මෙගවොට් 300ක විදුලි ජන නියන්ත්‍රයෙන් මෙගවොට් 160ක ප්‍රමාණයක් අද සිට ජාතික විදුලි පද්ධතියට එක් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ අතර විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අද දිනේදී යළි සමාලෝචනයක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා අපකල විමසීමකදී සඳහන් කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද පසුරුවේ සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන බවයි. දෛනික විදුලි උත්පාදන කටයුතු සැලකිල්ලට ගනිමින් පසුගිය 27 වෙනිදා සිට අද දිනේ දක්වා විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී තිබුණා. මේ වන විට විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ. විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඍජුවම වෙළඳී ගැනීමට කටයුතු කරන බවයි විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ පැවසුවේ. එමෙන්ම පවතින අර්බුදය උග්‍ර වූ හොත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ සූදානමක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.